මෙන්ම වාර්තා වූ පුවතක්. පළමු වරට ජගත් ක්‍රිකට් කවුන්සලය හඳුන්වා දුන් ලෝක කුසලාන සුපර් ලීගයේ මේ වන විට අවසන්ව තිබෙනවා. අයර්ලන්තය සහ බංගලාදේශය අතර පැවති තෙවන හා අවසන් එක්දින තරගයත් සමගයි මෙලෙස හඳුන්වා දුන් නව ලීගය අවසන් වුණේ. ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ ස්ථාන 8ක් හිමිකරගත් කණ්ඩායම ලෝක කුසලාන ත්‍රිජුව සුදුසුකම් ලබා ගත්තා. ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකරගත්තේ නව ශ්‍රීලන්තයයි. දෙවන ස්ථානයේ එංගලන්තයත්, තෙවන ස්ථානයේ බංගලාදේශයත්, සිව්වන ස්ථානයේ සත්කාරක ඉන්දියාවත්, පස්වන ස්ථානයේ හිමිකරගත්තේ පාකිස්තානය හා හයවන ස්ථානයේ දිනාගත්තේ ඕස්ට්‍රේලියාව වන අතර හත්වන ස්ථානයේ හිමිකර ගැනීමට අෆ්ගනිස්තානය සමත් වූ අතර අටවන ස්ථානයේ හිමිකර ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා. ඒ අනුව එම කණ්ඩායම් ලෝක කුසලාන තරගාවලියේ ඍජුවම සුදුසුකම් ලබා ගත්තා. දෙසු රටවල් පහට ලෝක කුසලාන තරගාවලියේ ඍජුව සුදුසුකම් ලබා ගැනීමට හැකි වුණේ නැහැ. ඒ අනුව බටහිර ඉන්දිය කොදෙව්, ශ්‍රී ලංකාව, අයර්ලන්තය, සිම්බාබ්වේ, නෙදර්ලන්තය යන රටවල් ජුනි මාස 18 වනදා සිට සිම්බාබ්වේහි පැවැත්වෙන සුදුසුකම් ලබා ගැනීමේ තරග සඳහා ක්‍රීඩා කිරීමට නියමිතයි. ඉතින් මේනිතරතුරු දිනපතා දැනගන්න අපේ නාලිකාව දැන්ම subscribe කරන්න. ඒ වගේම තවත් යාළුවෙක්ට බලන්න මේ වීඩියෝ share කරන්න කියලාත් මතක් කරනවා.